ඉලක්ක ජයග්‍රහණය කරගන්න යන ගමනේදී ආත්ම විශ්වාසය හුඟක් වැදගත්. ලංකාවේ තරුණ තරුණියන් හුඟක් දක්ෂයි. ඒ වගේම ඔවුන්ට විවිධ හැකියාවලුත් තියෙනවා. හැබැයි ආත්ම විශ්වාසයේ තිබෙන දුර්වලතාවයන් නිසා සමහරට ඒ අවස්ථාව මගහැරෙනවා. මගේ පාසල් ළමාවියට ගියාම මටත් එහෙම ආත්ම විශ්වාසය නැති තැන් තිබ්බා. හැබැයි සමහර දේවල් මට නිවැරදි කරගන්න හොඳ ගුරුවරු මාර්ගෝපදේශකකින් අවස්ථා ලැබුණු නිසා ඒ ආත්ම විශ්වාසයක් නැතුව තිබුණු තැන්වල ආත්ම විශ්වාසය ගොඩනගාගෙන සැලකතු දුරක් ඉදිරියට එන්න පුළුවන් වුණා. අද ජීවිත ජයග්‍රහණය කරන්න සිහින සැබෑ කරගන්න ආසාවෙන් ඉන්න මගේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් ආත්ම විශ්වාසය self confidence ගැන මම ඔබත් එක්ක කතා කරන්න කැමතියි. ඇත්තටම ආත්ම විශ්වාසය කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා ඒ ගැන කතා කළෙමු. අපි දෙවෙනුවට සාකච්ඡා කරමු ආත්ම විශ්වාසය තියෙනවද නැද්ද කියලා හඳුනගන්නේ කොහොමද කියලා. අපි තුන්වෙනුව කතා කරමු කෙනෙකුට ආත්ම විශ්වාසයේ දුර්වලතාවයක්, මදි පුංචිකමක්, අඩුපාඩුවක් තිබෙනවා නම් අපි ඒක වර්ධනය කරගන්න මොකද කරන්න ඕනේ කියලා. මේ සාර්ථකත්වයේ කරා යන ගමනේදී මිත්‍රයා අවස්ථා කියන එක හරි වැදගත්නේ. ඒතර මේ අවස්ථා හඳුනගෙන ඒව නිර්මාණය කරගන්න, ඒව උදා කරගන්න මේ self confidence ආත්ම විශ්වාසය කියන එක හුඟක් වැදගත්. මොකද ආත්ම විශ්වාසය කියලා කියන්නේ අපි පොඩි සරල අපිට තේරෙන නිර්වචනයකට ගියෝතෙන් තමුන්ගේ හැකියා ගැන, තමුන් ගන්න තීරණ ගැන, යම් යම් අපිගේ වගකීම් දැරීමට තමාට පුළුවන් කියලා තමා තමා ගැන සිතන සිටුවිල්ල, නැත්නම් තමන් තමුන් ගැන හිතන විදිය අපිට ආත්ම විශ්වාසය කියලා කියන්න පුළුවන්. ඒතර තමුන් ගැන හිතන විදිය කියලා කිව්වම මේක දුර්වලයි නම් මට මුකුත් බෑ, මම කරන දේවල් හරියන්නේ නැහැ, මට ඒක ඒ වගේම බාර ගන්න බෑ, මට පිරිසක් ඉස්සරහින් යන්න බෑ, මට කතාවක් කරන්න බෑ, කට්ටිය මට hina වෙනවා ඇති, මගේ පෙනුම මදි, මගේ දැනුම මදි, මගේ හැකියා මදි කියලා අපි මෙහෙම පටු විදියට හිතලා ඇතුළතින් හැකිලෙන පටන් ගත්තොත් ඔබට කොච්චර උස මහත කඳ බඩ පපුව තියෙන ශරීරයක් තිබුණත් අපි කියන ඉන පර්සනලිටි අභ්‍යන්තර පෞරුෂය දුර්වලයි. හැබැයි ආත්ම විශ්වාසයෙන් යුතු අයගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි එයාලගේ ඇඟ පුංචි වෙන්න පුළුවන්. හැබැයි එයාලගේ අභ්‍යන්තර පෞරුෂය හරිම ශක්තිමත්. ඉතින් එයාල මොකද කරන්නේ? ජීවිතයේ අවස්ථා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරගන්නවා, උදා කරගන්නවා. එතකොට මම තවසරයක් මේ ආත්ම විශ්වාසය කියන එක නිකන් පැහැදිලි කරොත් ආත්ම විශ්වාසය කියන්නේ අපිට අපේ හැකියා ගැන, අපිට අපි ගනු ලබන තීරණ පිළිබඳ, එහෙම නැත්නම් අපිට යම් කිසි අවස්ථාවක් සිද්ධියක් කළමනාකරණය කිරීම පිළිබඳව අපිට අපිට තියෙන විශ්වාසය. ඒතර ඒ විශ්වාසය ඉහළ මට්ටමක තියෙන කෙනෙකුට අපිට කියන්න පුළුවන් ආත්ම විශ්වාසය ඉහළයි කියලා. හොඳයි. දැන් ඔබේ ආත්ම විශ්වාසය දුර්වලද ශක්තිමත්ද කියලා හොයාගන්නේ කොහොමද? මම පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම්. මෙන්න මේ ප්‍රශ්න ටික අහනකොට ඒවට එන පිළිතුරු මත ඔබට හැඟීමක් ඇති කරගන්න පුළුවන් ඔබේ ආත්ම විශ්වාසයේ මට්ටම කොයි මට්ටමකද තියෙන්නේ කියලා. පළමු ප්‍රශ්නය තමයි අපි නිකමට හිතමු ඔබට ජීවිතයේ තීරණයක් ගන්න ගියාම ඔබට ගොඩාක් අය කියන තීරණ දේවල් මත ඔබ ඔබේ තීරණේ හාට මෙහාට එහාට මෙහාට අපි කියනවා වෙනස් කරමින් ඉන්නවා. නිශ්චිත තීරණයක් අරගෙන ක්‍රියාත්මක වෙීමේ හැකියාව නැහැ. ඔබ ගොඩාක් අයගෙන් අහනවා, අහන කට්ටිය කියන දේවල් ඔළුවට දාගෙන සමහරට මුකුත්ම හරියට කරන්නේ නැතුව ඔබ ඔබේ තීරණ යලි යලි වෙනස් කරනවා. එක්ක මෙලෝඩියක් නොකර මොකද කරන්න ඕන කියලා හිතාගෙන බරුව ඉන්නවා. එහෙම තත්වයක ඉන්නව නම් අපිට ඔබේ ආත්ම විශ්වාසයේ දුර්වලයි කියලා කියන්න පුළුවන්. මේ තනි කරුණක විතරක් තීරණය කරන්න බෑ. මේ කරුණු ටික මම කියාගෙන යනකොට මේකෙන් 3 4ක් 5ක් විතර තියෙනවා නම් ආත්ම විශ්වාසයේ දුර්වලයි කියලා කියන්න පුළුවන්. ඒතර මම පළවෙනි කරුණක මොකද්ද? ඔබට ඔබේ තීරණයක් ගැනීමේ නොහැකියාව හා තීරණයක් ගත්තත් ඒ තීරණය හරිද, ඒක නිවැරදිද කියලා ඔබ හැමතිස්සෙම ඇතුළතින් හිතනවා. එතකොට ආත්ම විශ්වාසය දුර්වලයි. දෙවෙනි කාරණය තමයි තව එකක් ගත්තම උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ නොහඳුනන පිරිසක් නැත්නම් ඔබ කාර්යාලයේ වැඩ කරදි ප්‍රධානීෙක් ආවොත් ඒ ප්‍රධානීෙක් ගාවට ගිහලා ඔබට කතා කරන්න හිතෙන්නේ නැහැ. නේ ආචාර කළා self introduction ඔබට ඔබව හඳුන්වලා දෙන්න හිතෙන්නේ නැහැ. ඔබ හැමතිස්සෙම උත්සාහ කරනවා පිටිපස්සට වෙන්න. උදාහරණයක් ඔබ ශාලාවකට ගිහලා වාඩි වුණොත් පිටිපස්සේම අසුනක තමයි වාඩි වෙන්න උත්සාහ කරන්නේ. ඉස්සරහට යන්න කැමති නැහැ. නොදන්න කෙනෙක් හඳුනගන්න කැමති නැහැ. අපි කියන්නේ මුළු ගැන්වෙනවා කියලා පැත්තකට වෙන්න උත්සාහ කරනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් ඔබේ ආත්ම විශ්වාසය දුර්වලයි. සමහර දේශනයක් මොන හරි වැඩසටහනක් රැස්වීමක් මීටින් එකක් යනකොට එතන ඉන්න කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයක් අහුවම උත්තරය ඔබ දන්නවා. හැබැයි ඔබට උත්තරේ නැගිටලා කියන්න තරම් ආත්ම විශ්වාසයක් නැහැ.
එක ඔබ දන්න උත්තරේ නිවැරදිද කියලා ඔබට ෂුවර් නෑ. එතකොටත් අපිට කියන්න පුළුවන් ඔබේ ආත්ම විශ්වාසය දුර්වලයි කියලා. අපිට තා ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඔබට කතා කිරීමේ ආසාව තියෙන වේදිකාවට නැගිලා කතා කරන්න බයයි. ඔබට පිරිසක් ඉස්සරහින් යද්දී ජංගම දුරකථනේ අතර ගන්නෙ නැතුව එහෙම නැත්නම් ඇඟේ තියෙන මොන හරි දෙයක් පිස දානවා වගේ පොඩි අපි කියන නිකන් බොරුවට ඇක්ෂන් එකක් ගන්නෙ නැතුව එහෙම නැත්නම් ඔබේ පසුම්බිය ඇරලා නැත්නම් ඔබේ පර්ස් එක වොලට් එක ඇරලා ඒකේ මොන හරි හොයමින් ඔබ කරන්නේ අර අනිත් අයගේ ඇස් වලින් ඔබේ ඇස් මුදවගෙන ඒ කට්ටිය මග හැරලා ඔබේ ඇස් වලින් මග හරින උත්සාහ කරනවා නම් මේ ආදී ඕනෑම ලක්ෂණයක් තිබෙනවා නම් ඔබට ආත්ම විශ්වාසය ඔබේ වර්ධනය කරගන්නවා ආත්ම විශ්වාසය දුර්වලයි කියලා අපිට කියන්න පුළුවන් මම වසර 20ක දේශකේ මම විවිධ මට්ටම් වල ඉන්න තරුණ තරුණියන් එක්ක සාකච්ඡා කළ තියෙන වැඩසටහන් කළ තියෙන පුහුණු වැඩසටහන් පවත්වලා තියෙනවා පාසල් මට්ටමේ ඉඳලා විශ්වවිද්‍යාල මට්ටමේ ඉඳලා ආයතනික ලෝකයේ දක්වා මම කතා කළ තියෙනවා මට ගොඩාක් දක්ෂ තරුණ තරුණියන් හමුලා තියෙනවා ඒ වගේම මට දැකලා තියෙන හුඟක් අයගේ ආත්ම විශ්වාසය දුර්වලයි හරි සරලව කියතොත් ඒ සමහර වේදිකාවකදී අපි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම නැගිටලා ආරම්භයේ සිට අවසානය දක්වා තමුන්ගේ අදහස හරි හෝ වැරදි තමුන්ගේ පිළිතුර හරි හෝ වැරදි ඒක නිවැරදිව නිරවුල්ව බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් කට්ටිය හමුලා තියෙන අතලොස්සක් බහුතර දෙනා මොකද කරන්නේ අහක බලා ගන්න කන් ඉඳලා මොනවා හරි කියනවා මූණ බිලෝ ගමම බිම බලාගෙන නිහඬ වෙනවා ඒ නිහඬ වෙන්නේ ඔවුන්ට ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරන්න තරම් ආත්ම විශ්වාසයක් නැහැ ट्यूशन पंथल ओण तरम बलान पासल ओण तरम बलान इतने ट्यूशन मास्टर गुरु वर उगना गुरु वर ब्लैक बोर्ड कदि हा व्हाइट बोर्ड कदि हा स्क्रीन कदि हा बलान कांगिन दला लमाई कथा करनवा प्रश्न कहा पिकड़ सोट मुनु मुनु गाल उत्तर देनवा गुरु वर मून दि हा बलला हो दाय उत्तर देन की वगा मां ओलु वहंग गनवा मून हंग गनवा आत्म विश्वास इन तोराय इतने में आत्म विश्वास ये केने के दि उदाहरण रे गत्तो प्रश्न या कहू हम ए उत्तर ए निरवद्यतावे केने का दनुम संबंध कारण है हमें तमुगे अदहास बिये नतुव पिरि सक्कि सरहा प्रकाश करीमे हकियाव केने का आत्म विश्वास පිළිවෙල කාරණයක්. ඉතින් මිත්‍රයා ජීවිතේ ඉලක්ක ජයග්‍රහණය කරන්න යන ගමනේදී සාර්ථකත්වයේ කරා යන ගමනේදී දැනුම වැදගත්. දැනුමටත් වඩා එහා ඔබේ පෞරුෂය කෙනෙක් වැදගත්. ඔබේ ආත්ම විශ්වාසය කෙනෙක් වැදගත්. ඉතින් මම මේ කියපු කරුණවල අඩුපාඩු තිබෙනවා නම් දැන් ඔබට දැනෙන්න ඕන ඔබ ආත්ම විශ්වාසයෙන් දුර්වලයි කියලා. පසුගිය කාලේ දවසක ලංකාවේ ආයතනික තරුණයෙක් මට කතා කරා. එයා ලංකා විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කරපු ගණකාධිකාරිවරයෙක්. ඔහුට ආයතන කීපයක වෘත්තීය සුදුසුකම් තිබෙනවා. ඒ කියන පාඨමාලා හදාරලා තියෙනවා. ඒ ආයතනයේ ඔහු හොඳින් වැඩ කරගෙන ගිහිලා තිබෙනවා. ඉතින් ඒ ආයතනයේ හිටපු ගණකාධිකාරිවරයා accounts and finance department එකේ ප්‍රධානියා ඉවත් වෙලා යෑම නිසාවෙන් මේ තරුණයා හොඳට දක්ෂව වැඩ කරන නිසාවෙන් senior management එක ජෙස්ට් කළමනාකාරීත්වයේ තීරණය කරලා තියෙනවා. මේ තරුණයාව තරුණ වයසෙම අදාළ department के ප්‍රධානියා department head බවට පත් කරන්න. ඉතින් මට කතා කරේයි. ඔව් රාත්‍රී 10ට පමණ මට මේ තරුණේ හරි කලබලෙන් කතා කරා. කලබලෙන් කතා කළා කියනවා සර් ඔබතුමාගේ ඔබේ වීඩියෝ අපි ගොඩක් බලනවා. මම ඔබව පුංචි කාලේ ඉඳලා ඉතාම ෆලෝ කරන කෙනෙක්. මම පුංචි හදිසි තත්වයකට උපදේශක් ගන්නයි කතා කරේ. මට මෙහෙම උසස් වීමක් ලැබිලා තියෙනවා. මම පිරිසක් ඉස්සරහ කවදාවත් කතා කරලා නැහැ. මට ඒ තරම් වගකීමක් ගන්න පුළුවන්ද කියලා විශ්වාස නැහැ. ඉතින් මම මේ ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදිහට වගකීම බාරගත්තොතින් චෙයාර්මන් ඉස්සරහ, අධ්‍යක්ෂවරු ඉස්සරහ, කාර්ය මණ්ඩල ඉස්සරහ කතාවක් පවත්වන්නට වෙනවා. මං ජීවිතේ පාසලේදී කවදාවත් කතා පවත්වපු කෙනෙක් නෙවෙයි. මම විශ්වවිද්‍යාලයේදීවත් පිරිසක් ඉස්සරහ කතා කරලා නැහැ. ඉතින් මට බයයි. මට මේ කතාව කරන්න බෑ. මම ඌලනවා මට නිින්ද යන්නේ නැහැ මම මේ රස්සාවෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නේ හෙට වැඩට නොගෙහින් ඉල්ලා අස්වීම ලියුම ලියන්න තමයි ලියවන්න තමයි හිතාගෙන ඉන්නේ මම මේ අවසාන වශයෙන්සට කතා කරේ පොඩි උපදෙසක් ගන්න කියලා qualified මේ වෘත්තීය සුදුසුකම් වලින් යුතු රස්සාවල් හොඳට කරන හොඳට කරපු නිසාම ඩිපාර්ට්මන්ට් හෙඩ් විදියට ඉහළ මැනේජ්මන්ට් එක විසින් නිර්දේශ කරපු මේ තරුණයා රාත්‍රී 10ට විතර මට කතා කරන්නේ රැකියාවෙන් සමු ගන්න. ඇයි ඔහු සමු ගන්න ඕන කියලා හිතන්නේ? ඔහුට මේ ආත්ම විශ්වාසය පිළිබඳ තිබෙන ප්‍රශ්නය නිසා. මොකද්ද ඔහුට ආත්ම විශ්වාසය තිබුණ ප්‍රශ්නේ? දෙකක් තිබුණා. එකක් පිරිසක් ඉස්සරහ කතා කරන තරම් ඔහුට ආත්ම විශ්වාසයක් නැහැ. දෙවෙනි කාරණය තමයි මේ ඉහළ තනතුරේ වගකීම් බාර ගන්න පුළුවන් වෙයිද? ඒක හොඳින් ඉටු කරන්න පුළුවන් වෙයිද කියන ආත්ම විශ්වාසය නැහැ. එහෙනම් දැන් අපි කතා කරමු ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න මොනවද කරන්නට ඕනේ කියලා. මම පුංචි යෝජනා ටිකක් කරුණු ටිකක් යෝජනා කරන්න කැමතියි. ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න ඔබට කරන්න පුළුවන් දේවල්. මෙන්න මේ කරුණු ටික ඔබට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හරහා ඔබට යම් මට්ටමකින් ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න ඒකෙන් යම් කිසි පිටුවහලක් මාර්ගෝපදේශයක් ලබා ගන්නට පුළුවන් වෙයි. පළවෙනි කරුණ තමයි ඉතා වැදගත් ඔබ ඇසුරු කරන කට්ටිය කියන එක නේ ඇසුරු කරන අය මේ ආත්ම විශ්වාසය අතරම වර්ධනය වීමට හෝ දුර්වල වීමට කුඩා කාලේ අපි හැදිච්ච පරිසරය
අපි ගියපු පාසල අපිට ලැබුණු අවස්ථා අපි වටා හිටපු කට්ටිය අපිට දුන්නු ප්‍රතිචාර ෆීඩ්බැක් මේවා බලපානවා. ගොඩක් වෙලට අපේ ආත්ම විශ්වාසය දුර්වල වෙන මේ ඉන පර්සනලිටි කියන එක නැත්නම් self confidence කියන එක දුර්වල වෙන්න බලපාන කරුණක් තමයි පුංචි කාලේ අපි ලබන අත්දැකීම්. උදාහරණයක් විදිහට ඔබ දකින්න ඇති දැනටත් සමහර ගෙදරක පුංචි දරුවෙක් මොනෝහරි කරන්න හදනකොට නිතරම වැඩිහිටියන් කියන කාරණය තමයි නැනනක කරන්න එපා උඩ නගින්න එපා ඔයා වැටෙයි ඔයාට බෑ ඉන්න අක්ක එනකන් අක්කට කියලා ඕක කරගන්න අයියට ඕක කියලා කරගන්න තාත්තට කියලා ඕක කරගන්න ඔයා ඕ නැති වැඩක් කරන්න හදනේ ඔයාට ඕක දැම්ම කරන්න බෑ ආදී වචන නිකම්ම නිතරම වැඩිහිටියෝ දෙමව්පියෝ කියනවා ඒතර ඒකෙන් වෙන්නේ මොකද දරුවගේ මනස තුළ බෑ බෑ ඔයාට හැකියාවක් නැ වෙන අයට තමයි කරන්න පුළුවන් ලොකු අයට තමයි කරන්න පුළුවන් කියන මේ හඬවල් ටික නිතරම ඇහුනම මොකද වෙන්නේ එයාගේ මනස තුල මේවා තැම්පත් වෙලා අර self confidence කියන එක දුර්වල වෙන පටන් ගන්නවා. ඉතින් මේක පුංචි කාලේ ඉඳලා වැඩක්. හැබැයි ඔබ ලොකු වුණාම යම් කිසි ක්‍රමවේද ටිකක් අනුගමනය කිරීම තුලින් මේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන්. මං යලිසරයක් ඔබට කියන්න ඕන මට ගොඩාක් දක්ෂ තරුණ තරුණියෝ හමුවලා තිනවා. මහා අපරාධයක් කියලා හිතෙනවා. ඔවුන්ට මේ පිරිසක් ඉස්සරහා වගකීමක් බාර ගන්න, පිරිසක් ඉස්සරහා කතා බහ කරන්න, අදහසක් නිරවුල් ප්‍රකාශ කරන්න, තමුන් ඉහළට ඔසවන්න පුළුවන් කෙනෙක් එක්ක සබඳතාවය ගොඩනගා ගන්න සමහරට ඉංග්‍රීසි භාෂාවේ වචන ටිකක් කතා කරගන්න ගියාම වරදෙවි කියලා තියෙන බිය ආදි මේ කරුණු නිසා ඔවුන් ඇති කරගන්න ආත්ම විශ්වාසයේ දුර්වලතා නිසා ඔවුන්ට හුඟක් අවස්ථා හිමි වෙන එක හරි අපරාධයක්. ඉතින් අපි යෝජනා ටික දැන් කතා කරමු ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න මොකද අපි කරන්න ඕනේ කියලා. පළවෙනි යෝජනාව තමයි ඔබව ඉහළට ඔසවන, ඔබව අගය කරන, ඔබව ප්‍රශංසාවට ලක් කරන පිරිසක් ඇසුරු කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔබ වටා ඉන්න කට්ටිය හැම තිස්සෙම ඔබට කියන්නේ ඔයාට ඕක කරන්න බෑ. ඔයා ලස්සන නෑ. ඔයාට පෙනුම නෑ. ඔයාට හැකියාවක් නෑ. ආදී දේවල් නම් ඔබේ ආත්ම විශ්වාසය, ආත්ම සම්මානනය වර්ධනය වෙන්නේ නෑ. ඒ නිසා ඔබව අගය කරන, ඔබට තැනක් දෙන, ඔබව ප්‍රශංසා කරන, ඔබට අවස්ථා දෙන, ඔබව ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරන පිරිසක් ඇසුරු කරන්න පටන් ගන්න. ඒක තමයි පළමු යෝජනාව. දෙවෙනි යෝජනාව තමයි ඔබ ඔබව මේක නිකන් අමු වචනෙන් කියතොත් ඔබ ඔබව පට්ට ගන්න එක නතර කළා දාන්න. අපි කියනවා don't let down yourself කියලා. මොකද මේ පට්ට ගන්නවා කියලා කියන්නේ. මට ගොඩාක් වෙලට යම් යම් තරුණ තරුණිය හමු වෙලා තිනවා තමා විසින් තමාව ඝාතනය කර ගන්න කට්ටිය. මොකද මේ තමා විසින් තමාව ඝාතනය කරනවා. තමාව තමා විසින් පට්ට ගන්නවා කියලා කියන්නේ. අපි සමහර වෙලාවට තරුණ තරුණියකට යමක් කියුවම ඔයාට පුතා මේක කරන්න පුළුවන්. මම ආයතනික ලෝකයේ අලෙවි කරු ගෙදර පටන් ගන්න අලවි අධ්‍යක්ෂවරයෙක් වෙනකන් වැඩ කළ තුන ආයතන ගණනාවක් එක්ක වැඩ කළ තුන දැනට ආයතන කීපයක් එක්ක උපදේශකවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මට සමහරේ රැකියා කරන තරුණ තරුණියන් දිහා බැලුවම පේනවා ඔවුන් යම් යම් දේවල්ට දක්ෂයි කියලා. ඉතින් අපි එහෙම වගකීමක් පැවරුවම ඔවුන් කියන දේ තමයි අනේ 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 සර් මට බෑ මං ඒකට දක්ෂ නැහැ. අහවලාට කියන සර් එයාට කරන්න පුළුවන් මේ මං ඒකට එච්චර දක්ෂ නැහැ මට ඒ තරම් හැකියා නැහැ කියලා යාල කියන පටන් ගන්න. ඒක නම් මොකද තමා විසින් තමාව ඝාතනය කරගන්නවා. තමා විසින් තමාව පට්ට ගන්නවා අපරාධයක්. අපි යාලට සමහරට ඒක කරන්න කියලා කියන්නේ ඇයි? අපිට පේනවා ඔහුට ඒක කරන්න පුළුවන් කියලා. හැබැයි ඔහු තුල ආත්ම විශ්වාසය නැහැ. ඔහුට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒක හරි භයානක තත්ත්වයක්. ඒ නිසා මෙතනින් එහාට ඔබට ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න ඕන නම් මට බෑ මම ඒකට හරියන්නේ නැහැ. ඒක කරන්න තරම් මට හැකියාවක් නැහැ. අහවලා තමයි ඒකට වඩා සුදුසු කෙනෙමනේ තමා විසින් තමාව ඝාතනය කරගන්න එක නතර කරන්න. මේකට අපි කියනවා අර අපේ self talk එක නැත්නම් මම මමත් එක්ක කරන සාකච්ඡාව වෙනස් වෙන්නට ඕනේ. හරි නේද? ඒ නිසායි මම දෙවෙනි කරුණ විදිහට යෝජනා කරන්න කැමතියි. තුන්වෙනි කාරණය හුඟක් වැදගත්. තුන්වෙනි කාරණය තමයි ඔබට මේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න ඕනේ නම් ගොඩක් වෙලට මේ අපිට ආත්ම විශ්වාසය දුර්වල වෙන්නේ අපි තවත් අයත් එක්ක අපිව සංසන්දනය කරන්න ගියාට පස්සේදී. නේද? අපි සංසන්දනය කරන වෙන කෙනෙක් එක්ක අපි කම්පයා කරනවා. එතකොට මෙන්න මේ සංසන්දනාත්මක මානසිකත්වයෙන් මිදෙන්න. ඔබ දන්නෝ නේද? එක් මිනිස්සයෝ කීප දෙනෙක් එක වගේ වෙන්නේ නැහැනේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා නානත් කාය නානත් සංඥා. නේද? ඒ කියන්නේ මොකද? එක එක මිනිස්සු එක එක විදියයි. කවුරුවත් හැමෝම එක වගේ වෙන්නේ නැහැ. එතකොට අපි තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා එයාට වඩා මම දුර්වලයි කියලා හිතන එක අපරාධයක්. ඇයි මම එහෙම කියන්නේ? එයා යම් දෙයකට දක්ෂ ඇති, ඒ දෙයට මම දක්ෂ නොවෙන්නේ නැති, හැබැයි මම වෙන දෙයකට දක්ෂ ඇති. ඒ කියන්නේ මේ එක එක පුජ්‍යලයා තුළ ආවේනික අනන්‍ය දක්ෂතා තිබෙනවා. ඉතින් අපි මේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා අපි පිළිබඳව හීනමානයක් අවමානයක් නේද පුංචි හැඟීමක් ඇති කරගන්න එක අපරාධේ. ඉතින් ඔබට ඔබේ ආත්ම මේ self confidence කියන එක නැත්නම් මේ
ආත්ම විශ්වාසය කියන එක වර්ධනය කරගන්න ඕන නම් ඔබ නොකල යුත්තක් තමයි ඔබ අත්හැරිය යුත්තක් තමයි මෙන්න මේ සංසන්දනාත්මක මානසිකත්වය එයාමට වැඩිය ලස්සනයි එයාට මට වැඩිය දැනුම තියෙනවා එයාට මට වඩා පෙනුම තියෙනවා එයාට මට වඩා හැකියාව තියෙනවා එයාගේ ගේ අපේ ගෙදරට වැඩිය ලොක්කුයි ඒ අඳින ඇඳුම් මං අඳින වැඩුම් වලට වඩා ලස්සනයි ආදී විදිහට සංසන්දනය කරන එක නතර කළා දාන නේද ඔබ ඔබ වෙන්න ඔබ ටික ටික grow වෙන්න සංසන්දනාත්මකකින් මානසිකත්වෙන් මිදීම ඉතා වැදගත් කාරණයක් ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න හතරවෙනි යෝජනාව තමයි කුඩා කුඩා ඉලක්ක ටිකක් සකස් කරගන්න සකස් කරගෙන මොකද කරන්න ඕනේ මේ කුඩා කුඩා ඉලක්ක ජයග්‍රහණය කරන්න පටන් ගන්න ඔබ පුංචි පුංචි ඉලක්ක දැන් අපි කියමු විශාල ඉලක්ක සකස් කරගෙන ඒවා ජයග්‍රහණය කරන්න බැරුව ගියොත් අපි තුල මට ඒක බෑ මට ඒ හැකියාව නෑ කියන හැඟීම ඇති වෙනවා එතකොට අර ආත්ම විශ්වාසය දුර්වල වෙන පටන් ගන්නවා හැබැයි අපි පුංචි පුංචි ඉලක්ක සකස් කරගෙන ඒ ඉලක්ක පුංචියට පුංචියට ජයග්‍රහණය කරනකොට මොකද එන්නේ අපි තුල self confidence improve වෙන පටන් ගන්නවා උදාහරණයක් විදිහට ගත්තොත් කුඩා වයසේ දරුවෙකුට එකසරේට දුවන්න කිව්වට දුවන්න බෑනේ එයා වැටි වැටි නැගිටිමින් නැගිටිමින් වැටිමින් ඇවිදල මොකද කරන්නේ එයා දුවන්න පුළුවන් මට්ටමට වර්ධනය වෙනවා ඒ වගේම උසකට නගින්න තරම් ආත්ම විශ්වාසයක් නැති කෙනෙකුට අපි මුලින් කරන්නේ පුංචි පුංචි උසවල වලට නගින්න පුරුදු කරලා ඒ පුරුද්දරහා එයාට අගේ ආත්ම විශ්වාසය වර්ධනය කරලා දෙනවා ඒ නිසා ඔබ පොඩි පොඩි ඉලක්ක සම්පූර්ණ කරගෙන ඒ ඉලක්ක ජයග්‍රහණය කරගත්තම ඔබට ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මේ වගේ උදාහරණයක් ගමු තව උදාහරණයක් ඔබට පිරිසක් ඉස්සරහා කතා කරන්නට අවශ්‍යතාවයක් තිබෙනවා ආසාවකුත් තියෙනවා හැබැයි ඔබට මේක කරන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැති හන්දා ආසාව තිබුණට ඔබ කිසිම වෙලාවක වේදිකාවක පාසලේ වෙන්න පුළුවන් ආයතනෙ වෙන්න පුළුවන් පිරිසක් ඉස්සරහා කතා කරන්නේ නැහැ. ඉතින් ඔබට ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමයක් මං සරල ක්‍රමයක් දැනට ඔබට යෝජනා කරන්නම්. ඉස්සෙල්ලා ඔබ gedara කවුරුවත් නැති තැනක තනියම කතා කරන්න පටන් ගන්න. ඇයි? ඔබේ හඬ ඔබේ කනට ඇහෙනක තො ඇති කොට ඇති වෙන බය ඔබ ඉස්සලා නැති කර ගන්න ඕනේ. දෙවනුවට gedara ඔබට හිතවත් ඔබව වර්ණනා කරන අගය කරන අපස්තාරපත් නොකරන පිරිසක් ඉස්සරහා ගේ ඇතුලේ කතා කරන්න පටන් ගන්න. ඊළඟට යාළුවෝ ටිකක් ඉස්සරහා කතා කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් නම් සතියන්තයේ තිබෙනෝනේ දහම් පාසල ඉරිදා ඉස්කෝලේ වගේ තැනක උගන්වන්න පටන් ගන්න. ඊට පස්සේ කාර්යාලයේ අය ඉස්සරහා කතා කරන්න පටන් ගන්න. කුඩා කාලේ පාසලේ යන කාලේ ඔබ ඉස්සරහා කතා කරන මමත් වේදිකාවල කතා කරන කෙනෙක් නෙවෙයි. හදිසියෙන් හරි ඔය තියෙනනේ සාහිත්‍ය සමිති ඒවට මගේ නම දාපු දවසට මං එදාට ඉස්කෝලේ එන්නෙම නැහැ හොඳටම කට් කරපු කෙනෙක්. හැබැයි මම මේක ටික ටික වර්ධනය කරගෙන පිටේ ප්‍රතිඵලය අද හුගාක් තැන්වල කතා කරන එක තමයි මගේ වෘත්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් මොකද්ද මේ යෝජනා කර කර හිටියේ? ඉලක්ක සකස් කරගෙන කුඩා ඉලක්ක ඒ කුඩා ඉලක්ක ජයග්‍රහණය කිරීම මගිනුත් අපිට ආත්ම විශ්වාසය ටික ටික වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟ කාරණිය තමයි ආත්ම විශ්වාසය නැති තැනකදී ආත්ම විශ්වාසය තියෙනවා වගේ ඇක් කරන්න රඟපාන. රඟපාන කියලා කියන්නේ ආත්ම විශ්වාසය තියෙන කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්න. උදාහරණයක් විදිහට ඔබට පිරිසක් ඉස්සරහින් යන්න ආත්ම විශ්වාසයක් තියෙනවද? නෑ මම මොකටද කාටවත් බය වෙන්නේ මම ඒ කට්ටියයි මායි අතර රසයක් නෑනේ මම මෙතනින් යනවා කියලා. ඒ කියන්නේ ආත්ම විශ්වාසය තියෙන කෙනෙක් විදිහට ඇතුළතින් හිතලා ක්‍රියාත්මක වෙන්න. හරි? ඒ කියන්නේ එතකොට අපි කරන්නේ අර ඇතුළත තියෙන අපි මේකට කියනවා මේක වෙන විදිහකින් අපි කියතොත් අපි බලන් ඒ කියන්නේ ඔබ බය දෙයට මුණ දෙන්න. හරි බිය දෙයට මුණ දෙන්න. ඒ බිය දෙයට මුණ දීම හරහා මොකද්ද වෙන්නේ? අර බය නැත්නම් ඒ ආත්ම විශ්වාසය නැතුව තිබුණු එක නැති වෙන්න පටන් ගන්නවා. ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බිය දේවල් කරන්න අමාරුයි කියලා හිතන දේවල් වලට තුට මුණ දෙන්න. ඒක කළ බලන්න. එතකොට ඔබට ඒ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉතා වැදගත් ඊළඟ කාරණය තමයි මෙන්න මේ self talk කියන එක. නැත්නම් අපි කියනවා ඔබ ඔබත් එක්ක කරන කතා බහ වෙනස් කරන්න. ඔබ නිකමට බලන්න ඔබ වතුර ටික නාද්දි තනියම ඉඳෙද්දි ගමනක් බිමනක් යද්දි මොකද්ද ඔබ ඔබත් එක්ක තියෙන ඉන්ටර්නල් ඩයලොග් එක කියන එක අභ්‍යන්තර කතනය. ඒ කියන්නේ ඔබ ඔබ ගැන ඔබත් එක්ක වෙන කතාව. හරියන්නේ නැහැ, වැඩක් නැහැ, දියුණුවක් නැහැ, සාර්ථකත්වයක් නැහැ, මං කිසි දෙයකට දක්ෂ නැහැ, මම යාතර ලස්සන නැහැ වගේ දේවල් නම් ඔබ ඇතුළතින් නිතර කතා කරන්නේ. ඒතර ඔබේ ඉන්ටර්නල් ඩයලොග් එක නෙගටිව්. රයිට්? මේක ඔබේ self suggestion එකක් වෙනවා. නැත්තම් self talk එක self suggestion එකක් වෙනවා. self talk කියන්නේ ඔබ ඔබත් එක්ක කරන කතාව. self suggestion කියන්නේ ඔබ ඔබගේ අවිඥානික කරන යෝජනා. මේක වහාම වෙනස් කරලා දාන. මොකද මේක reality එක බවට පත් වෙන. ඒ කියන්නේ ඔබ දිගින් දිගට හිතන දේ ඔබේ යථාර්ථය බවට පත් වෙනවා. එහෙනම් ඔබේ පෞර්ෂය, ඒ කියන්නේ මේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න ඕනේ නම්
ඔබ ඔබේ මොකද කරන්න ඕනේ self talk එක මෙන්න මේ ඔබත් ඔබත් එක කරන කතාව ඔබ වෙනස් කරන්නට අවශ්‍ය ඒක positive පැත්තට හරවන්න. හොඳයි මම දැන් කරුණු ගණනාවක් ඔබත් එක්ක සාකච්ඡා කරා. අවසාන වශයෙන් තව එක කරුණක් විතරක් ඔබට යෝජනා කරන්න කැමතියි. ගොඩක් වෙලාවට අපිට අපේ ආත්ම විශ්වාසය නැතුව යන්නේ අපි මෙලෝ දෙයකට දක්ෂ නෑ වගේ කියන හැඟීමක් ඇති වුණාමයි. ඉතින් අපි ගාවට එන උපදේශන වලට එන තරුණ තරුණියන්ට මේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්නට අපි කරන අභ්‍යාස අතර එක අභ්‍යාසයක් තමයි සුදු කොළයක් ඔවුන්ගේ අතට දීලා ඔවුන්ගේ දක්ෂතා හැකියාව පිළිබඳ ලැයිස්තුවක් ලියන්න කියන එක. සමහරවිට ඔවුන් ඒක ඔවුන්ගේ දක්ෂතාවයක් හැකියාවක් විදිහට නොදැක්කත් ඔවුන් ගාව විවිධ දක්ෂතා හැකියාවන් තිබෙනවා. ඉතින් අපි කරන්නේ දක්ෂතා හැකියාව හොයාගන්න උදව් කරන එක. ඉතින් මේක ඔබ පොඩ්ඩක් තනියම කරන්න පටන් ගන්න. ගෙදර උදෙන් වෙලාවක නැගිටලා අනිත් අය නැගිටින්න කලින් නිහඬ තැනක වාඩි වෙලා ඔබ ඔබ ගැන self ආත්ම ගවේෂණයක සොයන් ගවේෂණයක නිරත වන්න. නිරත වෙලා පොඩි ලැයිස්තුවක් ලියන්න පටන් ගන්න. forward මොනවටද ඔබ දක්ෂ? මොනවද ඔබේ තියෙන හැකියා? මොනවද අනිත් අයට ඔබව ඔබෙන් ඔබ අනිත් අයට ඔබෙන් තියෙන ප්‍රයෝජන? ලැයිස්තුවක් ලියන්න පටන් ගන්න. එහෙම ලියන්න පටන් ගත්තොත් අඩු ගානේ 10ක 15ක කරුණු ටිකක් ඔබට ලියා ගන්න පුළුවන්. ඊළඟට කරන්න ඕන දේ තමයි මෙන්න මේ ඔබේ තියෙන වටිනාකම් ටික දක්ෂතා ටික හොයාගෙන ඒකෙන් ලෝකයාට ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න පටන් ගන්න. මිනිසුන්ට ඔබව වටිනවා ලෝකයාට ඔබව වටිනවා කියන හැඟීම ඇති වෙච්ච ක්ෂණයකින් ඔබේ ආත්ම විශ්වාසය ඉහළ යන පටන් ගන්නවා. පොඩි යෝජනාවක් ඉල්ලීමක් කරන්න කැමති අපිවත් දිරිමත් වෙනවා ඔබේ කමෙන්ට්ස් වලින් ඔබේ අදහස් යෝජනා අපිත් එක්ක බෙදා හදා ගන්න ඒව එකතු කරන්න ඒ වගේම අලුතෙන් කතා කළොත් හොඳයි කියලා හිතන මාතෘකා අපිට එකතු කරන්න එවිට අපිට ඒව අනාගතයේ කරන වීඩියෝස් වලදී එකතු කරගන්න පුළුවන් ඒ වගේම අපි මේ channel එක පවත්වාගෙන යන්නේ මේ රටේ සංවර්ධනයට මේ රටේ කොල්ලො කෙල්ලොන්ට ඉන්න තැන් වලින් ඉහළට යන්න අපිට දායක කළ හැකි යමක් දායකද කිරීමේ අපේක්ෂාවෙන් ඉතින් මේ වීඩියෝස් වලින් ගන්න කරුණු ඔබට හිතනවා නම් කාට හරි වැදගත් වෙයි කියලා ඔබේ සහෝදර සහෝදරයන් අතර ඔබේ යහළු යෙහෙළියන් අතර බෙදා හදා ගන්න ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමේ પરමාර්ථය මතක තියාගන්න මිත්‍රයා සාර්ථකත්වයට යන ගමනේදී දක්ෂතාව වගේම ආත්ම විශ්වාසයත් වැදගත් ඒක අපි වර්ධනය කරගමු නැවතත් ඊළඟ සතියේ තවත් වීඩියෝකින් හමු වෙමු සුබ අනාගතයක්